අයිබවන්. බොහම ආදරයෙන් පිළිගන්නවා අගහරුවාදාන් උගසවනට. රැක්සිතාාරමයිම්. අපි හැමෝටම ජීවිතය ගත්තුොත් වැඩිපුරම කරන්න වෙලා තියන්නේ වැඩ. නේද. උදෑස්සද අවධච්ච තැනයිදලා රෑට නින්දට යනකම් වැඩ කර නොනේ ද රාජකාරයවෙන්න පුළම විධාකාරයෙන් වැඩ. එකැන ජීවිතය පිරිලතියෙන්නම වැඩත් එක්ක. වැඩ හින්නම වැඩවරදිනවා. ආ එතකොට හිත රිදෙනවා නේද කලකිර නවා එහම තමයි නොත් ති ඔකට වැඩේ වැඩම තමා. ඉතිං සතුටින් ඉන්නත් අහර යහපත් හිතකින් යහපත් සිටවිල්ලකින් පැහදිලි මනසකින් වැඩ කරන්න පුළුවන් ඉතින් හෙමින පුලුවන් වැඩ නොකර සතුට වෙන්න බෑ සිතර නේද වැඩ කරන්නත් වෙනවා. ඒ බැලුවොත් නලින් රබ කිව වගේම වැඩ නොකරන යන උපතේසිට අපි ජීවිතය ගෙවෙන කම්ම ඒ කාලසීමවල්ද අපි හැමෝම වැඩරවා. හැබැ විශේෂත්තය තියෙන්ටික් හිතල බලන්න අපි කරන වැඩේ හරියටම කරන්න අපි පුුරුදු වෙලා ඉන්නවාද. බොහෝ දෙනා. හැම්ම කෙනම වැඩ කරනවා. හැබැයි අඩු පිරිසක් තමයි තමන් කරනදේ හරියට කරන්නේ. සතිමත්ත තමන් කළයුතු වැඩේ වගකීමෙන් සහයට සාධාරණයක් වෙන විදිට වැඩ කරාන්න. Hmm ැ විත සතර තියාගන්න පුළුවන් වැඩකිවා මෙතන රැකයා විතරක් නෙේ නේ නලින් ජවිතේම වැඩ ඕ පවුල ආදරය දරුව වෙනුවෙන් ඒ අතරින් ්‍රැකියාව සවිශේෂී වෙනවා. ද කිය අපට වැඩටු පට ලැබෙන කාරනයක් විතරක් නෙම ජීවිත පුරාම නලිංකිව වගේ තියන්නේ. අපිට යෙදිච්ච වැඩ. එවෙනුවෙන් තියෙන කාලයේදී අපි වගකීම් යුතුකම් හරියට හඳුනාගෙන එවල් හරියටකර මක්තැන් ජීවිතය සතුට අදකරන්න පුලුවන්. මොලුව. එනිසමේ වැඩ කියන්නේ තරහවෙන් වන දැනමේ වැඩකාරෙක්වෙන්ද වැඩ පෙන්න්නන්න වැඩ තිීරන්නනේ දිනිසා හරි විදිහෙත. හොඳින් හිතලා යහත් මනසකින් කල්පනාව කොත්තේ මර හිතර ඉදින දේවල් නේද වර්දර ේවල් අඩුවෙලා සතුටෙන් ඉන්න පුලුවන්කම ලැබේවි. අපිහිම දවසක් වෙන්න කියල පර්නා කරන ගමන් අද දවසේදී. අපි නොගසවෙන් ඔට අරගනා මනවාද කියලා චුට්ක් කියන්න මුකේ ලාට අප ලන අපේ වැද පිලබනඩ කියලා. අපි උදසනින්ම විශෂය මේ දවස් ල ධරනවා ස්නහර පලාත් තුද පාසල් ආරම්භවීමට. ක්‍රියා කරලා තියන ඉතින් ඒකත් එක්ක කෝම දෙකි සූදානම ඉ හාට ලංකාවපුරා පාස අධ්‍යාපනය අරම්භරන්න තියන සූදානම කොයිවාාගේෙ කියලා දෙමවපියන් විදි අපි දනුවත් යුතු රණ ගොඩක් යෙන. නිසා. දෙපනල ක තුම විල්ල තින බත්ත එකේ ගන කතා කරන්න උදසනමේ ඒසාහචවත් එකක් සබධ වෙනවාම ඉට පස්ස අප ඔපේ පෝෂණය ගැන නිරන්තරයෙන් මතක් කරන විශේෂණම අපේ ආහාර රටාවත් එක කොහොමද ඔබේ පෝෂණය රැකගන්නේ කියෙන කාරණේ පෝෂණය රැකගනීම ප්‍රිශක්තිරනය රැගැනීම හරිස විශේෂී කාලයක් මේ කාල් ලෝකොහ හිටියත් එනිසා අපේ දේවල්ලක වස විසකූ පෝෂණය හාරයක් හදාගන කොහොමද කියල ට කියන්න පිසූ දානම්මද පෝෂණනත් එක් නි පැත්තගෙන නිරෝගේකම නිසා ලෙඩ නොව ඉන්න ලෙදගෙනද. ගන්නන ෙඩෝලින් යින් ලන්න න නිසාී යිද සාහකාවකට යන්න සූදානම් අර පෝෂණ හරවලින් පස්සේ හඳයි ඉති වැඩ නත රේද ඔට පුංච විවේ ක ක් ලැබුණනත් ඒ විේක ත් අර් ගවන්න පුළුවන් අත්කම් නිර්මාණෙක් නගසවනක් ව වි ස ල හිට ඔබ හෝ දනගේ ජීවිත අර්ථත් ර ල ොමත් ර න ම ක වි ේෂංන් දත්ත ප සූදානම් ඔබේ වැඩකන අතර තුරේද ජීවිත තින විවේකේ තවත් අරතක් පුංචි වැඩක් නිර්මාණ ශී දකට කියෙලදන්න. ලස්සන වෙන්න ආයුවේදය කොම දපිට උදව් කරන්නේ. අදත් අයුවේදය හරහා ලස්සනරුවක් ලස්සන මුහුණක් ඇති කරගන්න ඔබට පුළුවන් වෙන හැටි අපි කියාලෙන සුදානම්. හොඳයි දරුවන් කියන්නේ සහ මිනිසුන් කියන්නේ වැරදි නොකරන පුද්ගලයන්න ොව වැරදි හදාගන්න පිරිස ඒනිසාම දඩුවමින් දරුවෙක් සමාජ කතරන්න පුළුවන්ද එමනන් දරුවක් නිරදි කරන්න පුළුවන්දේ දන්ඩුවම දරවාගේ අනාගතතිට බලපන්නන්නේ කොම දෙ කියෙලා ඔබට කියන්න වි සූදාන මිනින්න. බර කොකු වක්ටියක් මොකදද කලෙක පර බරයින්නේේද නෑයකන කියමු අපි අපේ අවසාන්න විශේෂාන්ගේ දැම්ම නෙමේ ඔන්න අපේ නුගසවන අවසාන හරියේද මේක මොකද තේරුම කියලා හරිතම දැගන්න පුළන්ග අපබට හම්බවෙනවා ඒ අතර තුරද අ අපිස්සූ දානම් වැඩකරන බේ ජීවිතය ආරම්භ කරමේ උදැස්සන ජීවිතය වින්නන්න පුළුවන් විේ සුන්ද රාදරණිය ගීතයක් තිලින කරන්න ඕ මේ ගීතය මේ දැන්. මේ ෙලක ෝ ට පමක් හිම ච න ල ක ප්‍රේම ්‍රේ හ ආද ද ද ති ප්‍රේම න්ත ප්‍රේම න් න් ්‍රම වන්තය ්‍රේම න්යන්ට එකක දේවල් න සහරද කරන්න ලුවන් සහදව කරන ැ දව. ීර කල්පනාවක ප්‍රේම නය හැීම තවයිම මේ උදේ ාන්දරම අපි ඇහුයි. දැන් මේ කොවිඩ වසංගත කාලයක් තවමත් අපි අත්විදවෙෙන් ඉන්නවා. ති මේ කාලෙදී ොෝ වෙලවට අපි ආහාරපානටික ගැ හිතද්දී ගෙදරින් හදාගන්න එකන වඩා හොඳ එහෙම කොහෙෙන්වත් කන්නතුව ආරටික ගෙදර හදාගන්න හොඳයි ත ජාතික නාලිකා වින්නයි විදිහට අපිට නංඟතින් අපේ ජාතික රූපවාහිනි ආපන ශාලාාව තමයි බොහෝ විට පිහිටවෙන්න අපිත්තෙන්ටකින් තමයි ඒේකක් බීල කෑමටික් කාල අපි කවුරුනත් දවසක් මම අපේ ජාතික රූපහනි ආපන ශාලාාවට යනකොට මහත්තෙක්ඉදගනින්වා පැත්තක අපේ නිලදහරියෙක් වගේ ඉතින් මං වරක් බැලුවවා දැක හොරුහිට දෙවරක් බැලවා එතුමා දුටු ගමන් මට මතක් වුණා පැහිච්ච කුමරක් නැත්ත රන් අස්වනු නෙලන්ඩ ලෑ සිවෙච්ච කුබුරක්. එතකොට ඒකම මං හිතුවා පැහිච්ච මේ වී කරල් ටික මහපොලවට නැමෙනවා. හැබැයි බොල් වී කරල් තියෙන්නේ අහසට කෙලින් හිටින්න තියන්නේ. එතින් මේ නිහතමානයකමයි උගත්කමයි දෙක එකට එකතු කල මමවී කරලත් එෙක හිත ඇතුළෙන් සංසන්ධනය කරල බැලවා මෙතුමත් ඒවගේ නිහතමාන කෙනෙක් කියලා. හිඉද එදා එහිට මහත්ත්‍යයා දැංහින්නවා මැතිරේ. එතුමා අතමයි අප අධ්‍යාපන අමත්‍යශ ඒේකම්තුමා. මංහිතන්නේ උද්දෙ දවලු ත්‍රෑඇත්මේ තුන් වෙලා වෙම හිතන්නේ අපේ රටේ ළමයි ගැනතින්. අපන් ගහරාදනගු සෙව සූදනම් වෙනවා එතුමා සමග කතාභහ කරන්නට නවි කමුදාව හිට පුලොතිනන් කොමන්ඩ. ශ හිට ප කළපති ධ්‍යාපනමත්‍යංශ ලක හාචාර්ය කපීල පෙරෙර මහතා විත්තාම අධරයෙන් ගෞරුවෙන් අගහරුවාද නොග යවුණ වෙනුවෙන් පිරිගාන්නල SIයි බෝධ රග මහාචාරතුමා මංකිව කතාව හරි ඔබතුමාකෙන් මම් මුලින් මහන කැමති දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ දැක්ම සහ මෙහෙවල් මොනවකීක්ත. අධ්‍යාපනනාමාත්‍යයන් සිංහ බලාපොත්තුුණනි සරල දෙයක්. ලෝකේට ගෙනියන්න ඕනේ විශ්ව සමාජයට ගෙනියන්න ඕනේ ඉතාමත් දක්ෂතාවලින් පිින්පුන් පොරවැසියන්. ඒ පොරවැසියන් ලෝකෙක් ඉන්න විද්ධතුන්න අනිත් දක්ෂයන්නක කරට කර අභියෝකල ජයගන්න පුළුවන් එහෙත් ශ්‍රී ලංකී අනන්්‍යතාවේ රටට ගෙනියන්න පුළුවන් මහ කොමසාරිස්වරුන් එවන්නත්ත නියෝජිතයන් තම කි න්න ඒක තමයි අපේ දැක්ම ඒ වගේම ඉතාම කාර්යක්ෂම සමාජයටැන සාධාරණ විදියට ගොුණගරුක ආකාල්පෝලිින් හැබි දක්ෂ සමාජයක් බිහිකිරීම තමයි අපේ අ දැප නමාතවන්සේ අරමුණ මේ සමාජය දැනුවන් පිල්පුුන් ඒ වගේම කුසලතාවලින් පිරිපුන් හොඳ ආකල්පතියන විජක්ෂණ සීලී තාක්ෂණයෙන් පිරිපුන් ඒ වගේම ලෝකෙතියන නවතම අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරමින් ඒ රටේ වැඩ කරන්න පුළුවන් පිරිසත්නා ිහි කරන්න. මාජරතුම දැන් අ්‍යප නමාත්‍යංශයත් එක්ක තින රාජ්‍ය මත්‍යංශය වෙනත් ආතනල විශේපතේ මොන වගේ විහිදිච්ච එකක්. ඇතනම ගත්තොත් අතිකරු ජනාධිපත්තමාගේ සහමේ රජයේ සෞභාග්‍ය දැක්ම යට තියෙන්නේ මවකුසින් තුල බිහිවෙන ජනිත වෙන කල්ලය පෝෂණය කල්ලා මා දැවැන්ත පුරවැසියෙක් කරන්න පුළුවන් ඒ සඳහා දායක වෙන්න පුළුවන් මේ මහා රුක්ෂය එකන්නේ මවකුස තුළ ඉන්න කාන්තාව මව කාන්ත හා ළමා පෙරපාසල් පූර් ළමා විය ඒකත් එක්කම ඒගොල්ල පෝෂණය කරන්න පුළුවන් පද්ධතියක් තියෙන් ඕොනේ එක තමයි පාසැල් පද්ධතිය පාන්සල් යටතැල් පහසුකම් ඒක එකතැකට ගොුණු කරලා රාජ්‍ය අමාත්‍යෙන්ශ ඇත්තිී නෝ ඒක තමයි ගරුපියල් නිශාන්ත ඇමතිතුමා. එතිනිින් ඒකත් එක්කම සමගාාවීනකොට අපි දහම් දැනුමෙන් පෝෂණය වෙලා හොඳ නනක ගුණ ගරුකු බව දහම් පාසැල් පිරිවෙෙන් අධ්‍යාපනය සඳහා ගරු විචිත බේරු ගොඩ එතකොට මෙතනින් එනකොට එනවා සාමාන්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ඒ සඳහා කැබිනැට් අමාත්‍යතුමෙක්කින්වා අපේ මහාචාර්ය ජීල් පිරිස් මගේ ඇමැස්තුමා එවගේම අපිට තියෙන්නෝනේ අධ්‍යාපන ප්‍රතිසංස් කරන මේ කොවිට් කාලේ විශේෂමුදේ තමයි දුරස්ත මාර්ගගත අධ්‍යාපනය සහ විවෘත විශාල් දෙයල් ඒ සඳහාපට ඉන්නවා අප ගරු සුසිල් ප්‍රමජයන්ත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් වන එතුම ඉන්නවා. ඒවගේම තමයි අපි සැමදිනාටම උඩටම යන්න බෑන රට එක් කෙන ජනාධිකති වෙන්නේ කාලෙකට. ඒගේ මහා විදුවත්තු ඉන්නවා. නමුත් අපි සමහර දරුව කැමති මේ වෛ්‍යවරෙක් වෙන්න කැමති නැහැ. ඒකුණන්ට මේ මාර්ගෝපදසික තින වෙනතිනක් කුසල්ලතා නිපුනතා. ක්ෂ ඒ වගේම නවනිපෙහුම් සොඳහා වෘර්තිය පපුහුණු. ඒ සඳහා අපේ ගරු සීත අරම්පොල විශේෂක්ණ වයුතුමේගේ රාජ්‍යමාත්‍යශ තියන ඔකතම අප මහරක්ෂය හොඳයි දැන් ඔය කියන මහ වැඩ පිළිවල කරගෙන අදදි. අපි නිතර දකින්නන්නේ ඔබතුමා තමයි මේ ප්‍රශ්න ලට මූුණ දෙන්නේ ප්‍රකාශනයක ොත් කරන්නන්නේ ගැටුලු ටික වෙසඳගන්න උත්සා කරන්නේ ඇමති තුමායි ඔතුමයි අතර යන. හ සන්ධතාවය කොහමද මේ වැඩේ සාර්ථකව කරගනයන්. ඇත්තටම ගරු අමාජතුමා ඇවිදින සබ්දකෝෂයක්. ඒවගේ මහා පඩිවරෙක්ේ රට කීතිමත් නීතිය පිළිබන්ද මහාචාර්යවරයක්. එතු රටේ තින එකම නීති විද්‍යාලය ඒ කාලති විච්ේ ඒක පීටාධිපොත්තු ම අශසාධිපොත්තු මල පිටධිපත් වෙල කො ශ් විද්‍යාලේ. අපේ උපකළපසි දුරය ධාරනවා. ඉතාම අමාරු කාලය තරුණ අසාහනය පිළිබඳ ඊට ඉස්සල්ලා හිටපු උපොකළොපදතුමාව ඒ පුටුවම ගාතනයකරට පස්සේ බිහිවෙන ඒ කාලවක්වානේ ඉන්න ශේෂතම විද්‍යාඥ ඒවගේම ඔහු කේම් ප්‍රජේෂ විද්‍යාලි ඔක්ස්ෆර්ඩ විි සර්සාී ශිෂ්්‍යත්්‍රධාරයෙක්. ඉතින් ලෝකයම ජයගෙන හොඳ අධ්‍යාපනැත්තින මහා විද්‍රතයකි. එතුමත් එක්ක මං ඉන්නකොට ම සංසධනය කරන මම තාම ශිෂ්‍යයෙක් කියලා. ඒේතුමගින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා ුරුහරකොන් තියෙනවා කිසිීම කරදරයක් නෑ එතුමට ලොකු නන්දුවත් තියෙනවා මේ අධ්‍යාපනය පිළිබඳ යම් කිසි විප්ලවිය වෙනසක් මේ ප්‍රජේ බලාපොරොත්තු වන දේකරන්න. ති එතුමගින් ලැබෙන ඒ සහයෝගේ මාර්ගුපදශත්වය නායකත්වය යටති. අපිටයතු කරනවා ඉතාම හොඳින් අපිට ලැබෙනවා ගුරු හුරුකම්. හො රටක අධ්‍යාපනය කියන්නේ හරිම වැදගත්ධයක්. රටක අධ්‍යාපනය ප්‍රතිපත්තිගරකෝ වෙනස් කරනවාන. යම් ආකාරයක වෙනසකට භාචනය කරනවන. ඔබ කොහොමද මේ විදදි තීරණ රන්තියෙන කම් තුමා සහ දැ මේ දෙදස් විසිය අවුද්දේ දෙසැම්බර් මාසේ සාමාන්‍යපල විභාග තියෙනවා කියලා තමයි එකන අවුරුද්ධයට මාර් මාසය තියනවා මේ අවුද්ධය කොළ හවසරේ ලමයින්ගේ. සැම්බර්මාසයේ ඕලවල් විභාග යෙන නක තමයි අපි දන්නේ. ඔබතුමා එහිත් ප්‍රතිපත්තිම වෙනසක් ඇති කරලා තියෙනවද. ඇත්තවශයෙන් මනීමතයි. අපි මේ වගේ යෝජ නදමකද අධ්‍යාපන ප්‍රතිසංස් කරන කියන්නේ විශයේ නිර්දේශය පමණක්යාවත් කලණ කිරීම නෙමෙයි. අධ්‍යාපන ප්‍රතිසංස් කරන කියල කියන්නේ නට බලාපොරොත්තුවෙන්න මොකක්ද ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජනාතිකරු ජනාතිපත්තුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස් කරන මොක්ද ටේ තින දවන ප්‍රශ්න තියෙනවා ඇත්තනම සමාජයේ බුරපුර ඉල්ල හිටනවා අපේ දරුවෝ ගොඩක් කල් වයිස ගිහිල තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. එතකොට විශ්වවිද්‍යාල් ප්‍රතිඵර නිකුත් කුණට පස්සේ ඒකට ගොඩක් කාලයක් ගත වෙනවා විශ්වවිද්‍යාලයට යන්න උදාහනයක් ඇතට මේ වසරි තාමත් ගිල්ලනේ දෙදස් දහනමින් විාහගට ලීමන මයි තාමගිලනය අවරුද්කු මාස ගනක්කර. මේ සම්බන්ධයෙන් සවභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන වෙනස්කම්ප සිදු කරන්න බලාපොරොත්තුවවා. ඇත මේකින් අපි කල්පනා කරේ කෙසේ ද මේ උසස් ප්‍රතිඵලවට පස්සේ ළමයාගේ කාලය අඩු කරන්න කිය. තැන් අපි ත්තොත් එහෙම අපස සාමාන්‍ය පෙළ දෙ සම්බර්මාසිය තිබ්බොත් ප්‍රතිඵලයි නවා මාර්තමාස ඊට පස්සේ ඒ වසර අගෝස්තුමාසේ උසස් පෙළ ලියල් ලමයා ඉන්න පන්ති. ද මේ ළමයිට පන්ති පටන් ගන්න විදිහක් නෑ ති බහෝදුරට සැත්තැම්බර් මාසි විතර වෙනවා පටන්ගන්නකොට. තොට අපස සාමාන්‍ය පෙල්ලියලා දෙසැම්බර් මාසේ අවුරුද්ධක් කිතර වෙනවා මේ අවුද්ක ටිටව වෙනවා ලම උසස් පෙල පටන් ගන්නකොට ත මේකට කරන්න පුළොන් එක කර්මවේදයක් තමයි අප යෝජනා කරන්නේ දෙසම්බර් මාසය තියන අපස සාමාන්‍ය පෙළ ගේනවා අගෝස්තු මාසයට අගෝස්තු මාසි විභාහග තියෙනවා සාමාන්‍ය පෙළ. ප්‍රතිපඵලයි නෝ දෙසැම්බර් දෙසැම්බර් රාපුගවම මයට පන්තියක්ත්වය නමේ පාසල් පද්ධති. එතනින්ම මාස නමයක් අඩුවෙනවා මේ ළමය නිකං ්‍රස්තියාදු වෙන විකර තකට අපස උසස් පෙළ දරුවා දෙසැම්බර් මාසිල යනවා. ලිව්වට පස්සේ ඒ දරුව ප්‍රතිඵලාව ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න. තකොට අතනින් අපස සාමාන පෙළ දරුවගේ මාස නමයක් කාලේ අඩු කරන්න. ක්‍රමිලිව ෝජනා කරනවා අධ්‍යාපන මාත්‍යන්ශ ඒ ප්‍රබලම ප්‍රතිසංස් කරනයක් ප්‍රබනම් ප්‍රසන්ස් කරන අපේකට කැබිණට පත්‍රිකා සූදානන් කරලා කැබිණේ මණ්ලේ දැනුවත් කරලා රට කැමතිනම් විවේචන තිගෙන්න්න පුළුවන්. අපි වහදාගල සරුව අසුභවාදී නෙවෙ සර්ව සුබවාදී. එමන එතකොට උසස් පිළ දරවා විශ්ව විද්‍යාලයට යන කාලය අඩු කරන්න අපි මං පෞද්ගලික අධ්‍යයනයක් කරා හ කොම රි ජැනරල අර්තුමාත්යක ගරු අමාත්‍යමාගේ ප්‍රධානත්වයෙන් අපිට සාකච්ඡාවක් ලබා ගත්තා එකක් තමයි අපේ තියෙනොන නැවත සමීක්ෂ ප්‍රතිපල සමීක්ෂණ මේකට බොහෝ කාලයක් ගත වෙනවා මේක ඇත්තරම ගත්තව තත් බලෝ බෞතික විද්‍යාව ජීවිද්‍යාව තාක්ෂණවේදය වානිජ සහ කලා අංශෝල කොච්චර ළමයි ප්‍රමාණයක් එක වසරකට ඉල්ල නොවද නැවත සමීක්ෂණ ඒ කොච්චට ගානක වෙනස් වෙනවද.ඒ වෙනස්ච්ච ගානෙන් කොයි තරන් සංක්‍යාවක් විිශ්වවිදාව සුසුගන් ලබනෝද කියලා. සීයට දශම එකයි එක එක්ක වගේ. මගන ත එකක් විශ්වවිද්‍යා අටයනශයද. එතකොට මේ ලමයි නිසායට දම යි තුනක්වෙන ලමයි නිසා අරලමයි මාස තුන හතරක් කින්නවා. නිසා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් බලාගෙනඉන්නේ නැහැ. නමුත් මේගොල්ලන්ගේ කාලය ප්‍රමික්ෂණයනකට සමීක්ෂණයක් කල කෙනෙ අප උත්තපත්ත බල අපි වැරද්දක්නේ. අපි වැරදදක්ෂ දක්ෂදරුවගගේ කාලය කාදමන්න නඕන්න එතනින් අපි බලාපොරොත්තුවා ඒක එ නැතුව මේ දරුවන්ගේ කඩයිම්ලකුණු ගණය කරන්නේ අර සාමාන්‍ය ගන්නේය ක නොට වෙනස් විදිරි ගැරි වෙනස් කියෙනෙ අරණ්ඩාම ගණය කළ ඉවර කරන්න. මෙතකොට සියට දශම එකයි තුනක් නෙන්නේ.ග ළමයි පණක් කියලකි සීයක්ක් කියමු අතලිසෙක්දාගෙන් සීයයි. ඒ සයේ අපි ඒ ළමයින්ම අරළමයින් කඩෙම් ලකුණු දෙනවා මේ ළමන්ම වෙනම ඇතුළත් කරගන්නවා. අසාධරණයක් වෙනනෑ. එතනි මාස තුනක් හෝ අතරක් කඩු කරගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ ළමයා අපේ තින දිස්ත්‍රික් පදනම සියට හැටක්. මොන දිස්ත්‍රික්කයද. ළමයා නීත වශයෙන්ම කඩයමුලකුණට තේරෙන්න්න කියන එක ඒ සඳහා අධ්‍යහප නමාත්‍යංශයේ මමත් විවාාකොමසාර ජනලර්ත්තමත් භාරගත්ත අපිට කිසි කරතරන්න මේ වෙලාව අපිට කියන්න පුළන් මේ දරුවා මෙන්න මේ පාසලෙන් තමයි විභාගට වාඩිියුුණේ මෙන්න මේ දිස්ත්‍රික්කයෙන් තමයි දෙවැනිවර තුන් වනවර වාඩි වුණේ මේකෙ තියෙන්නේ ඒ ළමයා වාඩිවන්න දවස ඉඳලා පහුගේ අවුරුදු තුන ඇතුරට වැඩිම දවස් ගරනක් හද ගෙන ත්ත කියනෙ මයි යෙන්නේ ඒඇන්තමයි දිස්ත්‍රික්ක තීරණය කරන්නන්නේ. අපි මේ සම්බන්ධයෙන් මැතිවන මසාර ජෙනරාර්තුමාගේ පද්ගලින් ලියාපඥ කර කිරීම දෙපාර්තමින්වී දත්ත අරගෙන. අපි මේක මේ ගිය අවුරුද්දේ ඔක්තෝර් මාසි වාඩි විච්ච තුන්ලක්ෂ හැට දෙදායෙම. දරුවන්ගේ ඒ දිස්ත්‍රික් කඩයිම තෝරගන්න ලිපිනය ස්ත්‍රීල් ලිපිණේ අපි හෝයලා ප්‍රකාශයට පත්කරනවා ප්‍රකාශයට පත්කරට පස්සේ අපි දැනුන්දීමක් කරනවා. මුළු ජනතාවට මේක තමයි ඔබගේ දිස්ත්‍රි කඩයිම් ලකුණු තීරණය කනට දිස්ත්‍රික්කය ගැටඩුවක් වේ නම් අපිට කතා කරන්න. තාම් ප්‍රතිපලාවෙනයනනි බලාපොරොත්තුව වෙනවා මේකටත් ප්‍රතිපත්වමේ තිරණ හැබුණො අපේක කරන්න. එතකොට එතනින් අද ප්‍රතිඵලාව නං මාසයක් අඩු කාලෙකද කඩයම් ලකුණු දෙන්න පුළුවන්. ත සම්පූර්ණය මේක අඩුවෙනවා. ලොකු ප්‍රශනන්ස් කරනයක් ඇව. දෙ මං ඔබතුමා කියනකොහොම මෙත නිදං අහග නති මට හිතන ඔය ප්‍රති සංස්කර්ණය කරන වෙනස. නැත්තම් බලාපොරොත්වන දේ සාර්ථකත්වයක් ඒ මේේ රට කැමති වෙයි. එහෙමත් අපි හිතනවා. ඒ අතර ඒ මාචාර්තුමනි දැන් ශිෂතරි බාගේ සහ උසස් පෙළයි හග පැවත්තරා තිබුණට පස්සේ අවසනු වට පස්සේ උසස් පෙළ ගැටලුවත් විශේෂය මේ සමාජය කතාබාහට ලක්වුණනානය අර ශිෂ්‍යත්ත කඩයිම් ලක්ුණ පිළිබඳව දෙමවපියෝ දැඩි පීටණයකට පත් වනායි කියලා කියනවා. තුද්‍යප නමත්‍යංශයේ ේකම්බදය දිට ඇත්තට මහරම පිළිතුරම කක්දයකට දැන් මේ වෙදදි හිතේ තියෙන. ඇත්තටම තියෙන පිළිතුර තමයි ජනවාන මමාස පහලොස්ෙන්ද ශිෂ්ෂත්ත කඩයම ලකුණු දෙනවා. අපි ඇත්තට මුළු සමාජයටම සියමරදවල් විනිවිදයි. පසුගේ අවුරුදු පහතුළ මේ රටේ ජනප්‍රය කියන පහසැල්ලල ශිෂ්ෂත්වය සඳහා ළමයින්ට වෙන්කරපු සංක්‍යාව එක්ෙක් පාසල ජනප්‍රය එකන පාසැල් ති කරගෙන එකක්කත් වෙනසක් කරල නෑ විද්‍යත්තත් මේ පාසලේ ළමයි එකසී තිස්පාක් පන්ති තුනකට ගත්තා ඒ වෙනස් කල්ල නෑ ඒ එක පෙෙනල්ලා තියන පස්ුගේ අවුදු පාතුළ දත්තදීලා තියෙනවා. ඊට අමතරව ඒ පාසැලට ඉල්ලපු දරුවන්ගේ සංක්‍යාව අනුව තමයි කොච්චර කඩීම් ලකුණක් එනවාද කියන්නේ දාහනයක් විදිහයට ගත්තොත් කොළඹපතියන ප්‍රධාන පාසලක පන්ති තුනයි ති එකසි තිස් පහයි දාන්න පුළුවන් අතලිස් පහේව තුනයි. මේකේ වැඩි මලකුණ ඉල් එකසි අනුව එකසි අනුවේ දරුවෝ ඉන්නවා අසුවක්. එතකොට එක තිස් පහට අසුවත් දැම්ම තිතුරු ටික තියෙනවනේ තව ටික ධාන්න පුළුවන් තකොට බලන්න ඕන එකසේ තිස් පහයිෙන් අසුවක් අඩුකරාට පස්සේන හතලිස් ගාන කොම දාන කියන එක. ංලකටන එකේ අසුනමය එකසි අසුනමය ගත්තු දරුවවා අනූපහක්කන්නවා. දේ මේ අනූපහකෝම දදස් පටදාන්නේ අනුපාමදානෝ එක එක හැත්ත පහත්දානවා එකසි තිස්පාට ඊට ප්‍රසේ අර ප්‍රාථමිකින් ගන්න පන්තිවට එකක දලා සංඛ්‍ය වැඩික නොකරන්න දෙයක් නැතද බදයි සමාසාරර්නය කළතියනවා. ඒ දත්ත බලාගෙන විශ්ටේෂන කලා කෙනෙක්ට කියන්න පුළුවන් මේක කිසි ගැටලුවක් නෑ නමුත් සමාජයේ අපේක්ෂාවක් තියෙනවානේ. අපි දැන් ඊළඟට බලනොවා බල්ලකගන්නේ කලා තියෙන්නේ අපි අත්තන මේක දානකොට ගන්නේ කළන්නේේ. අර පාසලට එකසි අසූනාමයට පස්සෙන් එකසි අසු වටනේ එකසි අසුවට ගත්තු දරු කීයක්කි හොද කියලා. ඒ සංක්‍යාව දහයකට පහළොකොට අඩුනක් අපිට පුොුව එකක් කඩු කරන්න නමුත් ඒ පාසට ඉතරන්නේ මුලු සමස්ස පාස ලොකොට බලන්න ඕන අපි ජනාධිප්‍රති ජේෂ් උපදේශක මහත්මයට හෙටා නිද්ධ වෙනකොට ඒත රුතරත් යාවනවා යම් සි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න පුළුවන්ගොනොත් අපි ගමු නැත්තං මේක ඉතාම සංකීර්ණයි ලදදයෙන් සතුටු වෙන්න කිසිම වැරැද්දක් කල නෑ දත්ත පදනම් කරගෙන තමයි මේ කල මා චාර්තමා අප පි වෙලාව බලමුොමල් පඩ රන්දාය ඇතද වැඩිහිටෝ වෙන අගේ පොඩ්ඩන්ටියOC රන්ැකු ස්මාර්ට් ගෙනවා හෙට වැඩිහිටයෝ වෙන අද පොඩ්ඩන්ට බියOC රන් කැකුලු ස්මර්් කිනුම හොඳ ලද දෙයයින් සතුට වන්න තමයි තියෙ ෙනෙද දැඟ ඔබතුමමා ඔ ඔය කොච්චර දැන් සලසුම් සහගතව කතා කරෙනවානේ උන්ගෝෂණ වලහි මඩුවක් නෑ මෙමයි උද්ඝෝෂණ කියනීම එක දවසෙන් අඩු කරන්න බෑනේ. ඇත්තටම අපි සමාජයට ඉතාම විනිවිධ භාවයෙන්. දූෂනය වංචාවෙන් තොර. සැකය දුරුකරන්න පුළුවන් විදිට අධ්‍යාපනනාමාත්්‍යංශයේ කටතු කරන්න නායකත්වය සහ සහභාගෙත්වය පහසුකන් සපයන්න තමයි මම. මගේ පුටුවේ ඉඳලා මගේ ජීවිතේ මං ආදර්ශයක් දෙනවා දූෂනය වංචාව තොර ඉතාම කාර්යක්ෂම. ඒවගේ ඉතාම මිත්‍රශීලි විනිවිධභාවෙන් කටයුතු කරනවා කියලා එති ආදර්ශය දුන්නට පස්සේ අනි සිලු දෙනා එකට පෙළගැහෙවි. ගොඩක් දුරට ගත්තොත් එහෙමදැම් ඔබ තුමියගත්තත් මං මෙතැන්ට ත් මං ඉතා බයන් චකතන් තමයි කතා කරන්න වචනයක් වහරදීද කියලා. හැබැයි මගේ සාමාන්‍ය සරල ප්‍රභා විදිහට දව වැැඩ කරන්නේ. එහෙම කරන්න මට බයක් නැතිවෙන්නේ. මං එහම හිතල මතල වරදක් කරන්නේ අනිත්කෙන්ගේ හිතර දෙන්න වැඩක් කරන්නේ. එසා මංහිතන්න ඔය උද්ඝෝෂණ කරම ඒ ගොල් අන්ටත් කවදාහරිතයේදයි අධ්‍යාපනය කියීනත් එක් දේශපාලනය සහ වෙනත් අරමුණ පටලොවා නොගත්තොත්. අපිටත් මේ වගේ අවාසනාවන්ත විදියට පාරිවේලෙන් දුක්වෙන් අවස්ථාවක් නැතිවී කියන විශ්වාසය ඇති කරන්න තමයි බලාපොරොත්තුේ නිසා ඒ අධිස්ථානයෙන් කටයුතු කන්නවා. ඒ අධිස්ථානය සඳහා අපිට සහයෝගයක් දෙන්න විශ්වාස කරන්න. ඊට පස්සේ ඔබටත් ගෙදර ඉඳලා අවශ්‍යතුරතුරක් ලබාගන්න පුළුවන් විදිහයට මේ සියලුම දේවල් අපි දත්ත පදනම් කරගෙන කෙනෙක්ට ගෙදරඉඳලා බලාගන්න පුළුවන් විදිහයට පතිකරු ජනාධිපත්තුමාගේ සිට සියලම ස්තරවල කෙනක්ට අධ්‍යාපනමාත්‍යන්සේ යම්කිසිතුරුතුරක් බලාගන්න ඔන්නන් ඒ දත්තපද්ධති සකස් කරල අපි මේවා ඩිචිටල් කරණය. ඒ ඒට පස්ස මහිතන් උපසන කරන නවශ්‍යව වනයක්ම. ඕහනම දෙයක් ටිකෙන්ටික වෙනස් වන්න ඕේ අලුත්තුෙන්න්න ඕනේ නැත්තන් අපි හැමදාවම හැම වෙලාවෙ එක මවිදිට ඉන්නනි කියලා හිතතුවත් අපි කවදත් අලුද්‍යයක් අලුත්තන සකරන්න වන්න අපිකට ඉඩ දෙන්න ඕන. ඉදදීලා බලාගනීන්නඕනේ ඔය කියන රටාව මේ රටට මේ රට අධ්‍යාපනයට අපි දරුවන්ට සමාජයට හරියනවද කියන. ඒකට ඉඩ දෙනක කාග ෝගකීමක් වෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයේ බලමන්ඩලේට බයක් තියෙනවාද එහෙම නැත්තම් ඔබ අභීත වීට මුණ දෙනවද කොහොම ද ඇත්ත මදහස මං අභීතව කියලා කියන්නේ මං ඉස්සල කිවිදට මේ දරුවෝ යම්කිසි හස්ත මෙහේවනුවනේ මේක තමයි සත්‍යය. මං විශ්වවිද්‍යාලය හිටියනේ විශ්වවිද්‍යාලයේ සාමාන ශිෂ්‍යයෙක් දදියට හිටියන්නේ. මගෙත් එක්ක හිටිපු කට්ටියත් ඔය අන්තරේ හිටියා. ඒ අයත් එක්කත් හොදට මං ගනදනු කන්නවා. විශ්ව විද්‍යාල ජීවිතය අතහලගට පස්සේ. ඒ කිසිප දෙයක් නෑනේ. මම ලංකාවේ. ඕක එහිටපු සමාජවාදී විපලවාදී හොක් කට්ටය මට කියන්න පුළුවන් ආවලා මෙතන ඉන්න කියන එක. අහලාගේ ජීවිතය මෙහෙමයි කියන්නේ කියන්නේ. න අවශ්‍යතාවයක් නෑ ොකද අපි ඒගොලොත් එක් කතාගරවා අපි ළඟට එනවා උදවගන්නවා. ඉතින් ම මේ දරුවන්ට කියන්නේ ඔබ ඉතාමත් අමාරුවෙන් දුගී දුප්පත් ඇන්ගොලින් ඇවිල්ල මේ වගේ තැන්ගොල්ට හසු වෙන්න එපා ඕෝ නොමද වෙලාව කතා කරනවා ඊ රෑ නමේ වෙනක කතා කරා ගිසි ගැටලුවක් නෑ මට කියන්න තියනදේ කියනවා හැබැ අ ඒගොල්ල මතවාදයක් තියෙනවා අපි සර්ර්වාසුක පොවාදී ඒක වෙනස් කරන්න හරි අමාරුවයින්නේ එක පාරට එනිසා ඒගොල්ල කවධරි මේක තේරුම් ගනී ප මේ අධ්‍යාපනය එක මේ විදිහයට කරන්න ඕනේ කහුවෙලා යම් සුබවාධයක් තර්කානුකුලෝ පිළිගන්න තයෙනවනේ. ඒක පිගත්තරට පස්ස ේතනින් ඇයට කතාවක් නෑ ඇත්තරම ගත්තොත් මේ දරුවත් එකක මට කිසිීම අමනාපයක් අන්මොක් නෑ ගරතුර සු මින්න් වහන්සේනවා මට කියන්තේන්දය කියනවා. මට කතා කරම් කතා කරනවා දැන් ගිය කතා කරෙ සස්පල කඩේින් වැටලු ගන්න ඒ සීල්ු දේවල්වට කතා කන මේ ඒ හැම දෙනාම. අපේ සමාජයේ කොටසක්න ැ බුදු හාමුදුරුව බුදුුවෙන්න්න ඉස්සල්ල ඒ දවසත් කෝමත් තිවනි. ඒ ඒක අපේ ඉගෙන ගෙන තියෙනවනේ ඒ වගේතුමායි ජේස්සු කිස්තුස් වහන්සේ ඒ හැම තැනකම එම තියෙනවා. ඉතින් අතේ ඇගිලි පහම එකවගෙනවනි. අපේ ගෙදර වනත් ගත්තොත්තේම ඒ තම තමා හැදින තැගල හැටියටන ගිරව දෙන්න කතාවතති නවා. දකට ඒයාගේ භාෂාව නමුත්ඒ ගිරව දෙන්න එක ඉිපිදිල තියන්නේ මේ සියලුම දේවල් ලැබෙන්නේ එයාගේ සමාජ ආශ්‍රය පරිසරෙන් අධ්‍යාපනය කියල කියන්නේ මේ මගකීම ඉතාම් හොඳින් ගන්න ඕනේ මෙන්න මේ අඩු අඩු තැන්මොලට තමයි අපි අපේ අවධානය වැඩියෙන් යොම කරන්න ඕනේ. ඒ සමාජ එතනින් මුොදවාගන්න. එනිසා අන්තර්විශ විද්‍යාලය බලමඳලේ හෝයවා ජතාව ියමුුතු ප්‍රමණ හෝය ශ්‍රී ලංකකානි දහස් පක්ෂය හෝවා පොද් ජන පරුණිේ ශෂ සංගනය විප්ලවීය යිලා මෙහා ම කොහොමත්තේම හිදෙන අපි දන්නවන මමත් සහෝදර සහෝදරයක්ෂ සහෝදරය දෙනෙක් හැදිච්චත රත්ත නැති. මම දන්නවා ඒ තුන් දෙනාග වෙනස. ඒක තමයි ඒකාර සමාජයේ තමන්ගේ ජානත්්‍යක වෙනස් වෙන කොට එයා යන ඉස්කෝල අනුව යාගේ යාලුුව අනුව යා ගෙට්ටවිල් හැසිර නද වෙනස්. මම වෙනස්. මට වාසනාවට කරදර තිබුණනම කොත්තික සල්ලංකාඩ කතාා කිවත්ේ මගේ ස්කෝලයාලුවෙන් අහලබලන පුරුවන් අපි කතාවටගන වලේ තමයි හිටී නමුත් ම අද එම ගැතුලුවක් නෑ කොළුත් එතකොට මම දැක්කේ ඔබතුමාගේ නිහතමානයකම පරිනතභාවය ඉවසීම බුද්ධියමේ ඔක්කොම කලෙ කලදම බහම මාරුව ගැටලටික විසඳග යන්නේ අමරුත්න යක වැටන එතකට මහාචරිතතුමල දැන් අප රට යන්නේ ොමලේ අධ්‍යාපනය ලබාදන ක්‍රමවේදයක්. රජයට බද්ධයි රජයට තමයි අමාත්‍යංශය පවති දේශපාලන බලපෑම හෙමකොද. ඇත්ත වශයම කිය සමහරට හිතන ඇතේ මෙතුම කටයුතු කරන්නේ මේ විදිට අර විදියට කියලා. මඔබට කියන්නම් අතිකරු ජනාධිපත්තුමා. පවීම දෙන්න කතා කරන්නේ ඒ ගැන කි කිසිම දැනදීමක් නෑලින් න්න මොකක්ත්ම දන්න ඔ ඔබතුමට මං කිවත් මා විශ්වවිද්‍යා සිටි හද පරදැ තක්කෙනවා මේ තයි එකයි මේ දුමරුපාට කලිසමයි තමයි අදගෙන හිටිය ෙවට්ට වෙනස් සැට්ක සුදු තමයි දුරකතනි ආට පස්සේ මං ආට පස්සේ මට කිව කෝට් එකක්දාගරන්න කියලා හැබැ මේ කෝට් එක නිල්පාටයින ඒ තරමට සූදානමක් නෑ. හැබැයි කිසිම දවසක කතා කල්ල කියල නෑ. ජනාධිපත්තුමාවත්ගරවා ග්‍රහමත්තුමාවත් අනිත් කියන ඒ පවුල්ලෙ කිසි කෙනෙක්වත් අපේ ඇමත්තුමාවත් මට කියලා නැහැ මේ කර නර කරන්න කියලා. අප මැති ඇමතිතුරු කියනවා මෙහිමයි මෙමයි කියලා. ඒ හැමදයටම තර්කානකූලොව සත්‍ය ප්‍රකාශකරට පසේ කිසිම කෙනෙක්කින් කරදරයක් නෑ. හැබැයි මෙන්න මෙහිම දේවල්තියෙනවා. අපි සමුඛ පරීක්ෂණට ඉනාය පෙර පරිදි බලාපොරොත්තු වෙනවා නෑ මාම අඇඳරුම් කමතියෙන ම මෙතු මට කතා ගොත් මටම මේ තනතුර ලැබේ කියන එක හැබැයි ඉන්න ඒවා ඇරන්න දේශපාලන බල් පෑම්ණම් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ජනාධිපත්තුමාගෙන්වත් ගරු අගම ඇත්තුමාගෙන්වත් කැබිණෙට් මන්් ලේ වැඩගන්න වලේ ඇම තුරුන්ගඟකත් ඇත්තටම නෑ යම් කිසි විමසීමක් කන්නවා එච්චර තමයි. ඒට උත්තරේ දුන්න ඉවරයි. කිසි මේ කරන්න කවද්දක්කත් කවුරුක්කත් මට තාත්්‍යක තරදිනක් කලවත් බලපෑමක් කලත් පක්ෂ පක්ෂ කිසිම කෙනෙක්ගනෑ. එක සත්‍යයයි. හොඳයි එහමනගති පුදුම නිදහසක්තියන. මුහම කල්පනාව යුක්ත්තව කටයුතුරයක් කරගෙන දැඟ උතුමා ජනාතිපත්තුමා ගෙන මතක් කලා තිකර ජනාතිපතික උට අබෙරාජ පක්ෂ ඇතිතුමා. ගමට ගිහින්තා කරන්න පට තැත්තර මේ හරි හොඳයිමකද මිනිස්සුගේ ප්‍ර්ටික කෙලින්ම කියන්න අවස්ථාවදා කලා ගම සමඟ පිළිසඳරට ඔබතුමා ගිහිෙන්න්නමං අවස්සාධක නක්ම ලැක්කා. ඒ පිළිබඳව මොකද හිතෙන්නේ. ඇත්තටම ගත්තුත්ම මිදරවාං ප්‍රවශයක් ගත්ත ම නිදස් න හිටියන්නේ අම රුත්තර දිල ඉන්නක් ගම සමග පිළිසඳර කියල කියන්නේ මට ගොඩක් ඉගෙනගන්න හොඳ අවස්ථාවක් . යැන විධ ගම්වලටගකිල්ලා ඒ තැන්වලට ගකිල්ලා ඒ ගමී කොච්චර දුස්කරද කියල බලාගන්න ඒ පාසල කොච්චර දුස්කරදකය බලාගන්න ඒ ප්‍රවේශය කොච්චර දුස්කරද කියල බලාගන්න. ඒ ගමී ගැටලු හඳුනගන්න හොඳ අවස්ථාවක් ම නොදන්න ඕොනෙවෙේ. හැබැයි මම නොදන්නදේ බොහෝයි මේ විම්ගම්වලට යනකොට මගේ ජීවිත කාලේ මට ලැබිච්ච අවස්ථාවලෙන්නේෙ මංගේ විනෝද ගමන්ගේලයිම නමුත් ඒමන අපිගත්ව තෝරවේල්කාන්ද දැඊ පෙරේදගිය දැරණිය කර. ඒවගේම කනුගැස් ඇැව මැදිලි ගිරිය. යට්ටවත් එතකොට ලාතු කල. හරිම මේ සුන්දර පරිසර තියෙන්නේ. මට හිතනවා ඇයි අපි මේවා විනාස් කරන්නන්නේ කිය එක ඇතරම හිතනවා. මේක හොඳ අවස්ථාවක් අතිකරු ජනාතිපත්තුමා ඒක කියන්නේ ප්‍රශ්න විස දන්නන්නේ පිළිසඳර. ගමේ අයත් එක්ක කතාබහා. මේක තේරුම් ගන්න ඕනේ සමාජයත්. අතිකරු ජනාධිපත්තුමා එතන ගියාන්ට පස්සේ එතුමත්ක පිළිසඳරක යෙදලා එතුමන්ගෙන් ගතයුත්තක් වැදගත් දෙයක් ගන්න. අන්න ඒක තියෙන ඉතාම හොඳයි. ඇති මම නිදහස් දවසේ දරු ජනාධිපත්තුමා ර ඇද කතා වැැලවා කතාවාහගෙන හිටිය ඇත්තට මට ඉතුන කතා කල කියන්න ද මේක ්‍රී නොම එඩමි පරිච්චේදය කිවොත්ෙහෙම දේශීත්වය අගයන. රටේ ස්වයරිත්‍යය සුරකින. ජාතික නායකත්වයට එරෙහිව ජාතිද්‍රෝහිී බලවේග එක්වී කඳවුරු බැඳගැනීමත් තම අරුණ ඉටු කර ගැනීම සඳහා දේශයෙන් විදේශී බලය කල සහය පැතීමත් හැමවිටම සිදුවෙනවා. එකනවී මංකාර ඉසෙන්න්න බොද ඔබතුම ඇහුවේ අන්තර් විශදයන බයද එ කියලා. මේ අය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමගයවන්ට කටයුතු කරන. ශිෂ්ෂත්ව බ්ාගේ කඩයිම්. ඒ කලිමට උදාහරමයක් මා ඉල්ලනවා මේනටේ ජනතාවගේින් සැමවිතම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා ඒ කතාර ෝකේ කැටිකරල දේ ඉනවසේ දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා සත්‍යේ හඳුනාගෙන තේන්දු තීරණ ගන්නවා නම් කිසිවකුට ජනතාව නොමගය වන්න බෑ මේ ම මේ කියෝනවා ජලාධිපොත්තුවා කියනවා ගම කල්පනා කරා මේ විදිහට මනේද පි කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යන්ේ රු ඇමඇත්තු මාල් සහ ඇැත්තම ඇත්ත එක් වෙල. තින් ඇත්තනම ගත්තොත්ත හෙම ගම සමඟ පිළිසන්දර හොඳ අවස්ථාවක් අපි අධ්‍යාපන අමාත්‍යන්සයටම හැම ගමකටම යනකොට ඒ පාන්සැල කේන්ද්‍ර කරගෙන ඒ අධ්‍යාපන කොට්ටාසේ කේන්ද්‍රරගෙන කලාපය කේන්ද්‍ර කරගෙන අපි සැම දෙනාම ඒ කාත්මික වෙනවා. ඒ සියලු උතුරතුරු ැ ඊලන්ග යනතන මීමුරේණ දැ ලෑස් විලයිඉවරයි. අධ්‍යාපන අමාත්යැන්සි සැලසුම් දත්ත අධ්‍යහම ගුණාත්මක සංවර්ධන පාසල් කටයුතු ගුරෝරුන්ගේ ප්‍රශ්නද විදු හල්පතුනික ප්‍රශ්නද දරුවන්ගේ යට තැල පහසුකම් ප්‍රශ්නද පියල් නිශාන්ත ඇමත්තුමා ඒ වගේ නිපනතා සංවර්ධන ඇම තුමිය නවත්පද නැමත්තුමේ එතකොට දහම් පාසල් පිරව නැත්තුම අධ්‍යාපන ප්‍රස්්‍රන්ස් කරන ජාතික පසල් ගනහන මේ හැමදේටම. සූදනමලයන් නොට ැක් ඇතරනම ගත්තොත් ඔොතුිය දැයේ මේ මෙම කතාගරෑන් පසේ දෙ මම හැම දම මද සටහකට පාසටයනවාම අතනින් ඇවිදිරුණන වතක් වොේ මයි මොටු ප්‍රශ්නාහහිදන් කොච්චර සූදානම වන්න න කත රටක් බලාන්න ගත බ සයිතා හදවස්ථාවකයක දැන් ඇතරම ඒ අපි දකින්න දැන් ඉස්සර ගමේ ප්‍රශ්න ටික කියන්න කෙනෙක් නෑන අමාත්‍යංශයට කොළඹට වෙනම දිනයක්ක් වෙලාවත්දාගෙන ඉදන යවත් වැඩ ටිකරගන බැදැන් මේ ප්‍රධාන නිලධාරන් ටික ගමට යනකොට එතනම ප්‍රශ්න විස දෙනවා අප කර ජාතිත පැත්තුමක් අධ්‍යාපන මමාත්‍යංශයේ ඒ වැඩ පිළිවෙලාගේ කරනවා. දැන් මහාචාරතුමා ඔතුමා එක අවස්ථාවකව මත් ඉගෙනගන්නවා කියලා. ඒස්ථානවලට ගිහම්. ඔබතුමා මහාචාරවරෙක් මයි මේ ඔක්කමද කියනත නැනැහැ. රටක අධ්‍යාපනය රට කනාාගතයට මේ අධ්‍යාපනය නේ ද රචුවම බලපෑම් කරන්නේ. මහාචරවරෙක් විදිහට ලකම රයයක්ක නත තුරපි පැත්තක තිබොත්. මහාචාරිවරෙක් දර ඔබේදක කියන්න ොහොද. ඇතර මහාචාරවක වචනයක් විතරයින. මේ මේ තනතුර ලැබෙන්න්න ලැබෙන්න්න. මට මතක්නදම් නාවයි කමදාව කියලෙන්නේ අඳු ලදදුන්නේ. දැන් ඇත්තරම අප පුහුණු කාලයේදී කිසිීම වගකීමක් නෑ. ඔහේ සෙල්ලකරනවා. හැබැයි මෙතන්ට වක්ම අපපලට්ටෙක්ලන කියන්නේ භාර්තිිකාවට පස්සේ හරි අමාරයි මේක රක්හින්න. එනිසා උඩට උඩට යන්න යන්න හරි අමාරුයි. දැම් ගමට ගියාට පස්සේ. අධ්‍යාපන ප්‍රතිසංස් කරන කියන එක මකක්ද මකක් උදෙසාද අපිධ්‍යාපන ප්‍රසංස්කන කර මේ ජනතාව නිසා අධ්‍යාපන ප්‍රතිසංස් කර කරන ඕොන කිය හැඟීම මට ඉගිනේ නවා. දැ මේට ඉස්සෙල්ල මන්සා ඔයිට සම්ගාමීවතියෙනවා ග්‍රාමීය යටතල පහසුකම් කියලා ගරු බැසිල්ගාජපස් ජනාතති කාරසාදක බලකායේ මැත්තුමාගේ එකක් තියෙනවා අධ්‍යාපන අමාතන්සිේ අපි අධ්‍යාපන ඇමතුමාගේ එකක් තේනවා මේ තුනට ම පියයනවා. අද්‍යාපනමමාත්්‍යංශය ඒවෑගිහිල්ල මේ ප්‍රශ්නය නවා ලෙකන්තුම අපි වෙලාව බලලයමුච කරලි කාරරසයක්. ඕ දැන් මට මතකයි ඒ ග්‍රාමී යටතැල් පහසුගම් එකකට මම ගිහාම අනුරාධපුරුවේ ගුරු පුරප්පාඩු පිළිබඳව බදදුල්ල ගිහාම ගුරු පුරප්පාඩු පිළිබඳව සංඛ්‍යාත්මකව තුන්දස් කණනක් ඊට පසේ ඇතිකු ජතපොත්තු මත්තක මැදිලිරිට යනකොට උතුරුම ඇත පලාාතේ තුන්දස් කරන හස්සේ තිස් පහයි. අපේ ගරු ඇමත්තුමත් එක් බදුල්ලට පොලොන්නරෝට යනකොට හම්බන්තොත් යනකොට පාසැලුල වැසිකිලි පද්ධති. එතුමා දෙසැම්බර මාසේ දාසය පෞද්ගලිකන්සියක්ත් කහවෙලා ඒ සහයක්‍රතින් පිරිමි වැසිකිලියයක් සඳහා හත්ලක්ෂ දහතුන්දායි. ගැහැනු විසිකිිලි පද්ධතියක් සඳහා හයලක්ෂ අනු පන්දායි මේ සියලුම දේවල් එතමගේ පෞද්ගලි කාර්මණ්ලය ඉන්නවා මාතෘ ටිකක් ඒ මහතරෘත් එක් කළ එක්කහු වෙලා දෙසැම්බර් විසිහය වෙනකොට ඔය පලාත්තුනේ ඔය වැසිගිලි පපදධති එක සියතිස් සතක් හැදවා හම්බන්තොට බදුල් පොළොන්නරුව ඒ වගේ මේ ගම්වලට යනකොට අධ්‍යාපන නෑමැත්තුමා යනවා එලධාරිත එක්ක අතනින් ග්‍රාමී ඇලල් පහසුගන්ගේ ගරු වැසිල්රාජපක්ස මැතුතුමාගේ ඒ සභාපතිත්වයෙන් යුත් ඇ නමල් රාජක්ෂ ඇත්තුමමාගේ ප්‍රදහනත්වයෙන් එතන්ට ගයාට පස්ේ ආ්ඩු රු සීලීමම දෙනායි එකකවවෙල බලධාර සෞකේ කවවෙල ඒ පශ්න ගදන තොට මේක ඉතා ඉක්මනින් කාරක්ෂි කනවා ඇත මේක ඉගෙන ගන්න හොද අවස්ථාවක්ධ්‍යාම ලකම්ට ඔබතුට ඉගෙනගන්න අවස්සාාවක් ඒගෙනගන්න අවස්ථාවෙන් මේ රටේ දරුවන්ට පහසුගෙන් ඒගෙන ගන්න අවස්සා හදනක තමයි ඔබතුමාගේ මෙ හෙවරවෙන්නේ මට දැනගන්න ඕන මේ වසර වෙනුවෙන් දෙදා සිසේ කෞරුද වෙන නිලාදම් සහ. ත් කටයතු හම ඇතරම ගත්තොත් එහෙම පොත්පත් බෙදාදීමේ කටයුතු පිළිබඳ අපේ රාජ්‍ය මුද්දන නීතික සංස්ථාව මේ අවුරුද්ධේ සියට හතලිස් පහක් අරගෙන ඒ කටයුතු නිමකරල තියනෙ දැ පොත් ෙදාාදීම සිට අනුනමය කවනේ බස්නා හිට පලාති මියම් තැන්ගොල්ට පිරිල් නැවති එක සාර්ථක කෙරුුණ. නිල ඇඳුම් පිළිබඳ මට කියන්න තියනෙ අපි දේශී ව්‍යාපාර්කය කිල අපි බරපැන තිබ්බා කියලා එතන නිශ්මාධකගේ ප්‍රශ්නයක් තිබුණා නමුත් අප දැන් පාලොස්ෙන්දට පෙවරල් පහලුවට නෝරදි පටන්ගන්න එක දනවා එකතිවරටගන්න හොඳදයි මහජරතුමා ඊතාක්ෂය ඔස්සේ කරගෙන ගගේ වැඩ සටහන් ටික ගුරු ෙර වැඩසටන් සාර්ථකත්වය කොමට මේ පිළිබඳ දත්තන්නේ සංඥා නැති පිබඳ ප්‍රශ්නතිය නොයි දේව පිළිගන්න ඕනේ ඒ නිසා අපි ගමට තාක්ෂණයයටතේ විදු සන්දේශන යයාමන කොමිසන් ස භාව එතැන්ට ගෙහිල්ලා ඒකොල්ල ගමට තාක්ෂණය අරගෙන යනවා මේමගැ හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒවගේම අඩුපාඩු තියෙනවා අඩුපාඩු හදාගෙන අපි අනවා ඉදිරියට හොඳ දේවල් කියලා කියන්නේ මුළු ලංකාවටම හොඳම ගරුවරයකින් ඒ දක්ිලව ගරගදරයටටතේ ඕනෑම් වෙලාවට පාඩමිගන දයිමන් ඔබතමාගේ හ අවසාන ප්‍රශ්න ජාතික පාසේ දල් පපතිවර පත් කරනවා එලකට වැඩිවල්ල ද හල්තිවරු ගරපුරා පාඩ. ැට විෂමත මේ ඔක්කොටක පෙල්ි තරක් දෙන්න. මේ සියලම දේවල් දත්ත පදනම් කරගෙන සමාජය වනිවිදභාවෙන් ඇත් කටයුතු කරනවා අපි මේට ගරු ඇමත්තුමා. ජනාතිපත්ත මත් එක්ක මෙැත්තමත් එක් කතා කලා කැවිණෙක් මල්ල එක් ඇති කතා කරලා ගුරු ප්‍රශ්නතිිකට ඇත්තම විසඳනවා. ඒවගේම වැඩබලන්න විදුහල්පති ප්‍රශ්නෙත් අපි දැන් රාජයෝ කොමිසන්ස භහවට යෝජන හතරක් දිරිපත් කරලලා ඒ ප්‍රතිඵලේ බලාපොරොත්තු වවා ඒට පස්සේ වැටු විෂමතා පිළිබඳවත් අපිසාකච්ඡා කරගෙන යනවා ඒක ටිකක් පක්වෙන් ට තිනමකදක මගේ අතයන්න හක වැටු කොමිසම් සභාවන්තන්නේ අපේට සාධනය පිතුර ලබෙන හැබැයි හැම දෙනාම් බපොත්වන හැමදිනම සන්තෝසන එකක්න දෙන්න මාරුවමේක ම පැදිලිවක කියන්න ඕන එකක්නගේ පෞද්ගල නෑනෑහම කියන්න නොන මොකද පෞද්ගරගේ අිලාශවලට හමගත මං හග හිටිය මතන ප්‍රවශයක් ගන්නගොට. ඒ මේ හ මු ගසව රටසට හඳුනා දන ඒ ේදකතුමාක් කකිපිකම පසුම ගෙන හිටිය අපි විනිවිධභාවෙන් අවංකව රජුව කරන්න පුළුවන්දේ කරනවා කියලා කියනවා බැරිදේට බලමු එමකල රස්යදු කරන්න පිනිෂ්පාදක තුම හෙම කිවේ. ම දැක්කව කිය ව හග හිීටේ එනිසා මට තු මේ ඒ යාගෙන ටපිකක් දැන් ඔබතිම හා ප්‍රශ්නමඉවර කරන්න ඒක තමයි අධ්‍යාපන අමාත්‍යංශය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇතින් මේ කරන්න තියන වැඩ තියන කොට්ටාස ගොඩක් තියෙනවා. හැබ ඒ ගොඩක් තිබනට ඒවා ලොකු බරක් කරගන්න අරකයි. ඒ ප්‍රශ්න ශ්‍රණික විසඳීමට අවන්ක උත්සාහයක් ගන්න ඕනේ. ඒ අවන්ක උත්සායගතර පස්සේ තමන් සතුටින් ගෙතර යනවා. කැට තියෙන කොට තමයි පිළිතුර හොයාගන්න පුළුවන් ගැටලු ඕන ප්‍රශ්ම ප්‍රශ්න. ඇටල නේ පිළිතුරු හොයාගන්ඩ පහසුකම් සරසන්න එහමනම් ජාතික නාලිකා විදියට චාතිකර උපයනිටේදිහට ජාතික අධ්‍යාපනය ගොඩනගන ඔබ ඔබෑ ඇතලූ වෙසලු පිරිසට අපි ශක්තියක් වන්න කැමති ස්තුතිවන්තව වවාද දවස වෙනුවෙන් පැමිණයාට නවකමදාව හිට පුල්ල තිනන් කමන්ඩ මොට තු ෂ විද්‍යලේ හිටපු උපුලපති අධ්‍යාපන මතංශලක මහාචාර්ය ක පිල පෙරා මහතාට හොම ස්තුූතියි අගහරුවාදනග සවවලින් අයි බෝනතා.